මේ නාමල් බේබි නෙමෙයි නාමල් බේබිලා නෑ මේ හොඳ නායකයෙක් ශක්තිමත් නායකයෙක් අදෝදියේ වචන දෙකක් කතා කරා මම පස්සේ ඒ ටික කියන්නම් සුමිත් මහත්තයෝ පාර්ලිමේන්තු ගියාට පස්සේ පිරිත්තුල් බඳින්න නායක නායිකාවෝ ගොඩක් ඉන්නවා හැබැයි වේදිකාවෙ නැග්ග ගන්න ගියාම අපි දේශපාලනේට නෑ ඒක හොඳට මතක තියාගන්න මම හඳු මතක තියාගන්න පංශේ කොරෝනා වලට තනි වුණා රට ගැන හිතුණා මහින්ද මහත්තයා ගැනවත් ගෝඨාභය මහත්තයා ගැනවත් හිතලා නෙමෙයි සිංහල කැම කැම හිතලා තුනෙන් දෙක දෙන්න අනිවාර්යෙන් ඒක රටේ අවශ්‍යතාවයක් මං කිසිම දෙයක් ඉල්ල නැහැ මට කිසිම දෙයක් ඕනෙත් නැහැ මං අද මෙතනට ආවේ ජෝන්ස්ටන් ඇමතුමා සතෝස ඇමතින්නකොට කොළඹ අහිංසක මිනිස්සුන්ට සලකන්න මට ගොඩක් උදව් කළා ශබීග් ලේකම්තුමා මතක් කරන්න ඕන දැන් මේ මීටිමට මේගොල්ලන් ආරාධනා කරලා ආවනම් ඒක හරියන්නේ නැහැ මම කිව්වේ මම එනවා ඇයියේ සිංහලකම් වෙනුවේ මං ජෝන්ස්ටන් ඇමතුමාට මං කතා බලන් හිටියා රැලේ මහා ඇතා වගේ අනිත් අපේක්ෂකෝ ටිකක් තියාගෙන යන්නේ ඒක නෑ අද බැසිල් මහත්තයගේ ෆෝන් එකට උදේ ඉඳන් කෝල් චට්ටිය රණ්ඩු වෙනවා මෙහෙම තියානම් මොනා කරන්න බැද්ද නාමල් මෙන්තුතුමනි කපඳට මාර්ග කිලෝමීටර් කොච්චර තියනවද 4500යි මොන්ටිසෝරි දරුවෝ 25000යි කොන්න රටේ අනාගතේ 500 යුරෝ යූපේ තියන්නේ තෝක හැමතුමා මන්ත්‍රීතුමා දන්නවා තමුගේ රටවැසියා කවුද කියලා අය රටවැසියෝ යන්න ඕනේ නැහැ එතනට නාමල් බේබිලා නැහැ රටේ මන්ත්‍රීවරු ඊළඟට කැබිනට් ඇමතිවරු කවදාහරි වාසනාව තියන රට පාලනය කරයි මං දේශපාලන කුප්පෙක් නෙවෙයි මං පළවෙනි වතාවට අද ජනාධිපතිතුමා ඉන්න මීටි ඇමතුවා ගමේ හාරිස්පත්තුවේ බුදුහාමුදුරුවෝ තමුන්ගේ තාත්තා අන්තිම ඇඳේ ඉන්නකොට බුදුහාරවගේ තාත්තා ඉන්න තැනට වැඩ හිටලා තාත්තගේ අත තමුන්ගේ අත උඩ තියාගෙන බුදුහාරවගේ තාත්තට බණ කිව්වා සෝහන් වෙන්න මතක තියාගන්න මේ කිසිම භික්ෂුන් වහන්සේ නමක් දේශපාලනයට නෙමෙයි අපේ කමට ඇවිල්ලා තියෙන්නේ ජෝන්ස්ටන් ඇමතුමා ගියා ජෝන්ස්ටන් ඇමතුමා ජීවිතයේ හොඳම තීරණ දෙකක් අරන් තියනවා එකක් තමයි කසාද බැඳපු දවස දෙවැනි එක තමයි එක්සත් ජාතික පක්ෂයෙන් මේ පැත්තට එන්න තීරණය කරපු දවස නැත්තම් එලවත් නැති මෙලවත් නැති අර දෙක මැද්දෙ තනි වෙන්න වෙනවා ඒ නිසා අපි මං දිග කතාවකට යන්නේ මට ඕන වුණා දවසක මගේ රජුරුවන්ගේ පුතාගේ මීටිම නගින්න මගේ රජුරෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වරාය හැදුවටවත් මහමාර්ග හැදුවටවත් හයිවේ හැදුවටවත් නෙමෙයි නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය ආච්චි අම්මා බුදුන් දැක නිවන් දකින්න පින කරගත්තා ඉතිහාසෙ නම ලියාගත්තා තුන් සිංහල එක්සේ සත් කරලා හම්බන්තොට හැබැයි මීටින් වලට නෙමෙයි මං ගෙවල් 50ක් හදනවා මගේ අවුරුදු 50ට මේ දවස්වල මහින්ද මහත්තය වෙනුවෙන් එකගයක් හම්බන්තොට සූර්යයා පැත්තේ හදන්න තීරණය කරලා තියෙනවා එදා සිරිමාව හොඳ නැහැ කියපු කට්ටිය අද සිරිමාව හොඳයි කියනවා පිරිත් දාන්න එපා ළමයාට පාඩම් කරන්න නැහැ අද පිරිත් දාන්න කියනවා ඒ නිසා අපි තාත්තේ ගොඩක් කතා කරන්නේ ඕගලන් එක්ක මං බණ කියලා තියෙනවා කතා කරලා තියෙනවා ප්‍රශ්න අහලා තියෙනවා මම දේශපාලනය කරන්නේ මගේ උන්ට රස්සා ගන්නවත් මට කඩේ ගන්නවත් මට වීයේ ගන්නවත් නෙමෙයි මේ තුනෙන් දෙක අරගෙන මේ රට හදලා මේ රට දියුණු කරන්න ඕන අද මෙතනට එනකොට ඉස්සල්ලාම කතා කරේ කොකරැල්ල පොලිසිය ඔයිසි මහත්තයාට ඇයි කොහෙ ගියත් පොලිසිය එක්ක අපි ඉන්නේ ඒ දේ මතක් කරමින් නාමල් මැතිතුමනි එදා දැක්ක නාමල් මැතිතුමා නෙමෙයි අද උදේ ජොන්ස්ටන් ඇමතුමාගේ ගෙදර දැක්කේ මට හරි සතුටුුනේ දැකලා ඉන්න විදිය. ඒ ගමන සුබ පෙර ලකුණ. ඒ දේ මතක් කරමින් ඕගල්ලන්ගේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ දකින්න වාසනාව ලැබිලා මේ සුසංයෝගේ හරි වටිනවා සම්පත් ගලා යෑමට. ඒ ඔක්කොම මතක් කරමින් සියලු දෙනාටම දීර්ඝායස පතමින් මහින්ද මහත්තයා ටිකක් දැන් ගහනවා වයසයි ඇවිදින්න බෑ ලෙඩ කැන්සර් පිළිකා එතුමා මම හොඳට දැක්කන් ඒ හින්දා අර රත්තරන් අස්සයෝකෝ අන්න ඒ වගේ තමයි මතක තියාගන්න එතුමා මේ රටේ දේශපාලකනේ නෙමෙයි මගේ භාෂාවෙන් කියවනම් හරි ටීවී එකේ කියලා තියනවා මේ රටේ ඉතිහාසයේ තියෙනකම් ඉතිහාසයේ උත්තරීතර නායකයා මහින්ද රාජපක්ෂ මේ මෙතන අද දිගෑරලා මෙහෙම ඉන්න පුළුවන් උනේ 30000ක් මැරලා යුද්ධ දිනෙහිඳ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා